දේශීය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මූලික සුසුකම් සම්පූර්ණ කරපු අපේක්ෂකයන්ගේ සමස්ත ප්‍රතිශතය 64.3% බවට ඉහළ ගිහින් තිබෙනවා. මේ විෂයන් තුනටම ඒ සාමාර්ථ ගත්තු ප්‍රතිශතය 3.9% බවට පත් වෙනවා. එය පසුගිය වසරේ 3.8% එකක් 0.1කින් ඉහළ යෑමක් පෙන්눔 කරලා තියෙනවා. එය මෙවර 10484 හැටියට සටහන් වෙන්නේ. 10484 අපේක්ෂකයින් Taman Peni City ඒ ප්‍රධාන විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන මේ විභාගයේ සමත් වෙලා තිබෙනවා. විභාග ප්‍රතිඵල අවම මට්ටමක පවතින දරුවන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් ඔවුන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගන්නා මාවතට යොමු කරවීම කෙරෙහි අවධානය යොමු යුතු බව මහාචාර්ය වෛද්‍ය මියුර චණ්ඩදාස මහතා පවසනවා. පළවෙනි එක තමයි මේ වෙලාවේ දෙමව්පියෝ මේ ප්‍රතිඵල අනුව දරුවන්ගේ හිත රිද්දනයක නවත්තන්න ඕනේ. දරුවන්ට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අපෙන් හොඳ සහයෝගයක්. ඒගොල්ලන්ගේ දුක අහලා ප්‍රතිඵල අඩු වෙලා නම් ඊට හේතු සාකච්ඡා කරලා පළපුරුදු ගුරුවරයෙක්ගේ උපදෙස් අරගෙන ඊළඟ වාරයට සූදානම් වීම තමයි අපි කරන්න ඕනේ. ඒගොල්ලෝ අදක්ෂයි, ඒගොල්ලන්ට බෑ, අපි මහන්සි වෙලා ඕගලන්ට මෙහෙම කරා, ඕගලන්ට ඒක ලබා ගන්න බැරි වුණා කියලා ඒගොල්ලන්ව පල්ලෙහාට දැම්මහම ඒගොල්ලන්ගේ ආත්ම ශක්තිය අඩු වෙනවා මිස අපිට ඕනේ ප්‍රතිඵලය ලබා ගන්න වෙන්නේ නැහැ. ඔබ ඊළඟට කරන්න ඕනේ, ඊළඟ විභාගය නොවැම්බර් මාසේ පැවැත්වීමට නියමිතයි. අපිට තව මාස 5ක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය හොඳටම ඇති අපේ වැරදි හදාගෙන අඩුපාඩු මගහැරගෙන අලුත් සැලසුමක් එක්ක ඉස්සරහට යන්න. ඊළඟට ප්‍රතිඵල අඩු වෙච්ච දරුවෝ පාසල් ගමන නැවතුණාට ඒගොල්ලෝ තාමත් අපේ දරුවෝ තමයි. එතකොට ප්‍රතිඵල අඩු වෙච්ච දරුවෝ පාසලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැතුව දෙවෙනි පාරට විභාගයට මුණ දෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය මග පෙන්වීම, උපදේශනය පාසලෙන් ලබා දෙන එක ඉතාම වැදගත්.